අද සවිශේෂයේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ලස්සන සිද්ධියක් වාර්තා වෙනවා. මේක ජේසුස් වහන්සේ එක්තරා ගමකට ඇතුළු වුණා. බෙතානිය කියලා අපි දන්නවා, මෙතන සඳහන් වෙලා නැහැ. නමුත් අනිත් සුවිශේෂවල අපිට එහෙම සඳහන් වෙනවා. එතකොට ජේසුස් වහන්සේ මේ ගමට ඇතුල් වෙනකොට උන්වහන්සේ එක්තරා කාන්තාවක්, මාර්තා කියලා කාන්තාවක් උන්වහන්සේට ආරාධනා කරනවා එයාගේ ගෙදරට එන්නට කියලා. ඒ ගෙදරට උන්වහන්සේ ඇතුල් වෙනවා. දැන් ඇතුල් වුණාම මාර්තට හරිම සතුටුයි. ඉතින් මාර්තට අවශ්‍ය වෙනවා ජේසුස් වහන්සේට දේවල් පිළියෙල කරලා දෙන්නට. ඉතින් මාර්ත ගොඩක් දේවල් ගැන නලංගු වෙනවා, කරදර වෙනවා. මාර්ත උත්සාහ කරනවා හැම මොහොතකම ජේසුස්ට හොඳට කන්න දෙන්න ඕන, මේ හොඳට බොන්න දෙන්න ඕන, සමහර වෙලාවට මේ බාත්รูම් එකේ හැම මොනවා හරි හැම තියෙනවා නම් නාගන්න කරන්න තැනක් තියෙනවා නම් ඒක ලෑස්ති කරන්න ඕන, පොඩ්ඩක් ඇලවෙනවා නම් උන්වහන්සේට නිදා ගන්න කාමරයක් ලෑස්ති කරන්න ඕන. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මාර්ත එහෙට දුවනවා, මෙහෙට දුවනවා. හැබැයි ඒ ගෙදර හිටියා තවත් සොයුරියක්, මරියා කියලා. මේ මරියා කියන සොයුරිය මොකද කළේ? ජේසුස් වහන්සේගේ දෙපා මුල ඉඳගෙන ජේසුස් වහන්සේට හැම කන් දෙනවා. දැන් මාර්ත බලාගෙන එහෙට යනවා, බලාගෙන මෙහෙට යනවා, මේගොල්ල වැඩ කරනවා. එහෙම ඉන්නකොට දැන් මාර්තට දරා ගන්න බෑ, මේ කරදර ඉවස ගන්න බෑ. මේ එකින් එක මාර්තට මතක් වෙද්දී මාර්ත හිතනවා මේ මොන වදයක්ද, මං විතරක් තනියම මොකටද මෙච්චර මැරෙන්නේ කියලා. ජේසුස් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ජේසුනි වහන්සේට පේන්නේ නැද්ද මං විතරක් මෙච්චර කරදර වෙනකොට, මෙච්චර මේ දුක් විඳිනකොට ඇයි නිකන්වත් මේ මරියට ඔබ වහන්සේ කියන්නේ නැත්ද ගිහිල්ලා අක්කට උදව් කරන්න කියලා. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි ප්‍රමාණතේනි. දැන් මේ සිද්ධියත් එක්ක ජේසුස් වහන්සේ මාර්තට කතා කරලා කියනවා, මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන ඔබ කරදර වෙමින් නලංගු වන්නේ කියලා. ඉංග්‍රීසි බයිබලයේ මේකට තියෙනවා worried and troubled කියන වචන දෙක තමයි දාන්නේ, worried and troubled. ඒ වගේම අපි දකිනවා ග්‍රීක බයිබලයේ මේ වචන දෙකට දානවා වචන දෙකක්, මරිනාව සහ තොරබෝසිස් කියන වචන දෙක. මරිනාව කියලා කියන්නේ ප්‍රේමවන්තේනි නිකම්ම නිකං මේ කරදර වෙනවා කියන එක නෙමෙයි, එහෙම නැත්නම් මේ නලංගු වෙනවා කරදර වෙනවා කියන එක නෙමෙයි, worry කියන එක නෙමෙයි. මරිනාව කියලා කියන්නේ torn apart, drawn towards part by part, කොටස් 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 හැම අතටම කැඩිලා විසිරිලා ගිහිල්ලා. ඒතර මරිනාව කියන්නේ ඔළුව එක තැනක නැහැ, හැම තැනම කොටස් කොටස් හැටියට කැඩිලා කැඩිලා ගිහිල්ලා. එතකොට ජේසුස් වහන්සේ පාවිච්චි කරන වචනය ග්‍රීක භාෂාවේ මරිනාව කියන වචනය. තොරබෝසිස් කියලා කියන්නේ නේ, තොරබෝස් කියන්නේ ටියුමල්ට්, නොයිස්, මේ මහා කුණාටුවක් වගේ, මේ වෙන ഘോഷාවක් වගේ. එතකොට ඇගේ මනස, ජේසුස් වහන්සේ කියනවා ඇයි ඔබේ හිත ඔච්චර කැළඹිලා, ඇයි මේ මහා ഘോഷාවක් හැටියට ඔබේ මනස කරදර වෙලා, ඇයි මේ ඔබ තැන් තැන් ඔබේ ફોකස් එක ඔබේ අරමුණ එක තැනක තියාගන්නේ නැතුව ඇයි මේ හැම තැනටම ඔබ ගිහිල්ලා මාරි? මාර්තා මොකක්ද මේ? මාර්තා මරිය හොඳ දේ තෝරගෙන තියෙනවා. මේ වෙලාවේදී වැදගත් වෙන්නේ මට කණ්ඩ බණ්ඩ දෙන එක නෙමෙයි නේ. ජේසුස් වහන්සේට කියනවා, ජේසුස් වහන්සේ කතා කරන්න ඇති, මම 5000කට කෑම දුන්නා. I know the formula of feeding. ඉතින් ඒ නිසා මේ මට කණ්ඩ දෙන්න නෙමෙයි, වඩාත්ම වැදගත් වෙන්නේ මං දැන් ඔබේ නිවසට ඇවිල්ලා තියෙනවා. I am the creator god. මේ මම මේ ලෝකෙ මවලා පාලනය කරන මේ දෙවියන් වහන්සේ, I'm the savior, the Christ. මම තමයි ගැලොන් කරවානන්. එතකොට ඔබ කරන්නට ඕනේ මල් ළඟට ඉඳගෙන අහන්න ඉන්න, සංසන් වෙන්න. ප්‍රමන්තේ ජේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ ගොඩාක් වෙලාවට අපේ මේ මනසේ අපි මේ කාර්ය බහුල වීම කියන්නේ මේ අපි මේ ශාරීරික කාර්ය බහුලත්වය නෙමෙයි. ජේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ බොහෝ වෙලාවට මරිනාවෝ ඇන් තොරබෝසිස් කියන මේ වචන දෙකත් එක්ක ජේසුස් වහන්සේ අපිට කියන්නට උත්සාහ කරන්නේ අපි we are mentally disturbed, we are not in our focus.
api apita aramunak neha api hariyata manasikawa wetila manasikawa api karadara vela manasikawa api kalabala vela api jeevitha prashna godakin pirila enisa apita tikak amaru vela etakota Jesus wahanse kiyenawa karadara wenndepa. What you need to do is to listen to the word. Oba karannata one deviyanta unwahasage wachaneyata ahankam deneka. E wachaneya thula oba kriyaatmaka wenneka. E wachaneya thula oba pihita sitineka. Enisa just sit with me. Math ekka indaganna. Swamin wahanse ada apita aaradhana karana premanthini. Enisa unwahanse apita aaradhana karaddi api me mentally disturbed vela apita wedak karaganna bæ. Api kalabala vela karadara vela me prashna walata prashna oluwata aragena me karaganna bæ. Jesusta ida dennata ona. Unwahanseyata api ida denakota tamai unwahasage wachaneyata api ahunkan denakota tamai unwahanse apita kiyanne api mehewanne. So we need to listen to the Lord. Abhi unwahanseyata ahunkan dennata ona. We need to sit with the Lord. Abhi unwahanseyata ekka waadi wennata ona. We have to slow down our life. Api ape jeevithaya tikak duwana eka nawattannata ona. We cannot engage ourselves in rat race. Abhi ara miya duwana wage halwalu ape jeevitha duwanna bæ. We need to be slow down. Api enisa ape jeevithaya poddak ne poddak vivekavayam premanthini hadissi wenndepa kalabala wenndepa kalabala vela koros kate watata da ganna bæ kiyala kiyenawane ne enisa api kalabala wenakota api godak dewal ahimi wenawa ape samahara welawata api hitanawa api kalabala vela api ikmanta dewal karagatta thamai jayagrahane thiyenne kiyala ne jayagrahane me etukota api ikmanta parada wenawa api ikmanta vidawata pat wenawa. We become so exhausted in our life when we are hurried down, and when we are hurried and troubled, when we are busy so much, then we lose so much. And it's a premanthini api yaknya karama swamin wahanseyata unwahasage aadare thula api tikak navathila unwahasit ekka me gamana yannata ape jeevithe prashna karadara vedanawan ape siyallama unwahanseyata bara dennata without being hurried down api kalabala wenne nathuwa ikman wenne nathuwa jeevithe swamin wahanseth ekka me gamana yannata api diriya saviya shaktiya illala yaaknya karamu unwahanseth ekka waadi wemu unwahanseth ehun kan demu jeevithaya dinamu amen suba dawasak jesu pitaye.